කොළඹ වරායේ CICT පර්යන්තේ මා පසුපසින් මේ තිබෙන්නේ ඩොව විශාලතම evergreen ever ace නෞකාව. මේ නෞකාව මීටර් 400කට වැඩිය දිගකින් යුක්තයි. ඒ කියන්නේ හරියට බැලුවොත් පාබන්දු ක්‍රීඩා පිටියක් වගේ සිවුකුණියක විශාලත්වයකින් යුතු නෞකාවක් තමයි කොළඹ වරායේ CICT පර්යන්තයට මේ ආකාරයෙන් පැමිණලා තිබෙන්නේ. මෙවැනි නෞකා ඇතුළත් කළ හැකි වරායන් ලෝකයේ තිබෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපය තුළ මෙවැනි නෞකාවක් ඇතුළත් කළ හැකි එකම වරාය කොළඹ වරාය වීමත් විශේෂත්වයක්. ඉතින් මේ නෞකාව මගින් ගෙන ආපු බහලුම් කිහිපයක් අපේ රටේ මේ වරාය තුළදී ගොඩ බෑමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව මැලේසියාව බලා පිටත් වෑමට නියමිතයි. ඩොව විශාලතම බණ්ඩ බහලුම් නෞකාවක් වන ever ace තම සේවාව සැපයීම අරපන්නේ මෙම වසරේ ජූලි මාසයේදී පැනමා රජයේ රජයේ යටතේ ව්‍යාපාරික කළ එවර්ඒස් මීටර් 400කින් හා මීටර් 61.5ක පළලකින් නිර්මාණය කිරීමේ බහතුරිය කාර්ය සිදු කළේ කොරියානු සමාගමක්. බහලුම් 23,000කට අධික ප්‍රමාණයක් ගෙන යා හැකි මෙම නෞකාව නෞකා ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් ලෙස සැලකෙනවා. මුහුදු සැතපුම් 22.6ක වේගයකින් ගමන් කිරීමේ හැකියාව ඇති මේ දැවැන්තයාගේ හිමිකාරිත්වයේ තරන්නේ නෞකා ශිෂ්ටුවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන තායිවානයේ එවර්ග්‍රීන් සමාගමයි. මෙම නෞකාව මුහුදු ගමන ආරම්භ කිරීමේදී ලෝක ප්‍රජාවගේ අවධානය වැඩි වශයෙන් යොමු කර ගැනීමට සමත් වූයේ මෙහි විශාලත්වය පමණක් නිසාම නෙවෙයි. පසුගියදා සුවසැල හරස් කළ එවර්ග්‍රීන් නෞකාව නිසා වෙන්නේයිද විදෙස් විචාරයන්හි දැක්වෙනවා. ඒ එවර්ගිවන් ඩොව විශාලතම බහලුම් නෞකාවක් වීම මෙන්ම එකම සමාගමකට අයත් තිබීම නිසායි. දෙකින් සමාන වූත් ඒවර් ගිවන් නෞකාවට වඩා ඒවර් ඒස් නෞකාව පළලින් වැඩි අතර අමතර බහලුම් 20,000කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ පහසුකම තිබෙනවා. මෙම එවර්ග්‍රීන් වර්ගයේ සොයුරු නෞකා 12ක් මේ වන විටත් ඉදිවෙමින් පවතිනවා. ඔවුන් නොදුරේදීම ඔවුන්ගේ යාත්‍රා කිරීම කටයුතු ආරම්භ කරන්නට නියමිතව තිබෙනවා. මෙම එවර්ඒස් නෞකාවට අමතරව එවර් ඇක් නමින් බහලුම් නෞකාවක් මේ වන විටත් පැනමා රජයේ දජය යටතේ සේවයට එක් කර ඇති අතර තවත් නෞකා 10ක් නිෂ්පාදනය වෙනවා. එවර්ඒම්, එවර්ඇල්ෆ්, එවර්ආම් හා එවර්ආර්ට් ලෙස තවත් නෞකා ඉදිරියේදී ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කොරියාවේ හා චීනයේ නිෂ්පාදනය වන මෙම නෞකාව ඇතුළත් කාණ්ඩය සැලකෙන්නේ එවර්ග්‍රීන් ඒ ලෙසයි. ඉදිරි නෞකා 10ද සේවයට එක් වූ පසු එවර්ග්‍රීන් තම ආධිපත්‍ය තවත් කාලයක් මහ මුහුදේ පවත්වාගෙන යනු ඇතී.